ද නෙමෙයි ඔයාටද, ඔයාටද, ඔයාට අරකද, ඔයාට මේකද, ඔයාට මහන්සීද, ඔයාට ටයි මහන්සි කියන ටයි කියලා හොඳට දන්නවා. ඔයාට ටයර්ද? නෝ, ආව් ටයර්ඩ්. ආ යූ කියන එක ලස්සන ශබ්ද කරනවා, ආව් කියලා වගේ ඇහෙනවා, රයිට්? ආව් ටයර්ඩ්. ඔයාට ටයර්ද? මේකෙන් අපි දන්න දැනෙන ඒවා, හැඟෙන ඒවා, ඒ කියන්නේ හංග්‍රි ඇංග්‍රි වගේ ඒවා. එතන ඔයාටද කියන එකට අපි ආව් දානවා. ඔයාට බඩකිනීද? ආව් හංග්‍රි. බබෙකින් එහෙම අහනකොට ලස්සනයි නේද අම්මලා? ඔයාට තරහයිද? ආ යූ ඇංග්‍රි. ඔයාට ඔයාට තරහ ගින්ද? ආව් ඇංග්‍රි. ආව් ඇංග්‍රි. ඔයාට අප්සෙට්ද? ඔයාට අප්සෙට්ද? අන්න සිංහල කටින් ඉංග්‍රීසි වචනයක් පැන්න එක දැම්මා. ආව් අප්සෙට්. ඔයාට බයයිද? ආ යූ අෆ්‍රේඩ්. ආ යූ අෆ්‍රේඩ්. ඔයාට පිස්සුද? ආව් මැඩ්. ආව් මැඩ්. ඔයාට පිස්සුද? රයිට්. එතකොට ඔයාටද? හැබැයි කරණේම මේකෙන් අහන්නේ නේ. එක දූ ඌ වලින් අහන්නේ. කර කර ඉන්නේම මේකෙන් අහන්නෙත් නෑ. ඒක ආව් දාලා ing වලින් අහන්නේ. හෙමින් හෙමින් ලස්සට කියලා දෙන්නම් හම්ද, රයිට්? ඔයාට මාන්සීද? ආව් ටයර්ඩ්. ඔයාට බඩකිනීද? ආව් හංග්‍රි. ඔයාට කේන්තිද? ආව් ඇංග්‍රි. ඔයාට මහන්සීද? බලන්නේ ලස්සන වචනේ. ආ තේකකට වඩා වටිනවා ආව් ටයර්ඩ්. ඔයාට මහන්සීද? රයිට්. හාදුවකට වඩා වටිනවා මොකද? ආව් සෑඩ්. ඔයා දුකින්ද? ආ දුකින්ද? ලස්සන ඉංග්‍රීසි, ලස්සනට කතා කරන්න. ගුඩ් ලක් ඇන් බබයි.